පහුගිය දිනවල අහන්න ලැබුණු දේවල් තමයි මේ ජනතාවගෙන් මුදල් එකතු කිරීම මේත් එක්කම අන්තර්ජාල ගනුදෙනු කියලා කියනවා ක්‍රිප්ටෝ කරන්සි කියලා කියනවා ස්පෝට් චේන් කියලා කියනවා මේ වගේ වචන අපිට ඇහිච්ච දේවල් මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කළ යුතුයි නේද ජනතාව මොකද මේ එකපාරක් අහුවෙලා දැන් අපිට අතීතයේ හොඳ පාඩම් තිබෙනවා හැබැයි අතීතයේ පාඩම් පාඩමකට ගන්නේ නැතුව ජනතාව දිගින් දිගටම මෙවැනි අපරාධ කරුවන් එහෙම නැත්නම් මූල්‍ය වංචා කරුවන්ට හසු වෙනවා මේ ගැන ඔබතුමාගේ අදහස සහ මේකට මොකක්ද හේතුව? ඔව් ලහිරු මේක ඇත්තටම දැන් මේ වගේ වංචාවල් සම්බන්ධව අපි නිරන්තරයෙන් මහ ජනතාව දැනුවත් කරනවා. සමහරලාට අපගේ තියෙන මේ වගේ මාධ්‍ය සාකච්ඡා වලට ඇවිල්ලා සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල හරහා නිරන්තරයෙන් දැනුවත් කිරීමක් කරනවා. නමුත් අපි දකිනවා යම් යම් ඔවුන් මම දන්නේ ඇයි කියන කාරණේ ගලිකව අධික යම්කිසි ලාභයක් උපයා ගැනීමේ අරමුණින් නැත්තම් කෙටි කාල සීමාවක් තුළ වැඩි මුදලක් උපයා ගැනීමේ අරමුණින් තමයි මේවායේ නිරත වෙන්නේ. අවසානයේදී වෙන්නේ ඔවුන් සතුව තිබූ අවසාන මුදල දක්වාම නොදුනුවත් මේ වගේ ජාවාරම් කරුන් අතර පත් වෙනවා. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන කාරණේත් එහෙම මේ ස්පොට් චේන් මේ එක සිදුවීමක් විතරයි. දැන් මෙවැනි සිදුවීම් රාශියක් තියෙනවා. මේ ස්පොට් චේන් කියන මේ ආයතනය මේ කණ්ඩායම මේ ජාවාරම් කරුවන් ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා හෝටල් වගේ ස්ථාන තෝරගෙන පුද්ගලයෝ කැඳවලා ඔවුන් යම් යම් රැස්වීම් තියලා මේ ඔවුන්ගේ ක්‍රමවේදය තුළ ලබා ගන්න පුළුවන් ලාභයන් සම්බන්ධව ආකර්ෂණීය අදහස් ඉදිරිපත් කළා. මහ ජනතාව ඒවයින් අර මුලා වෙන ආකාරය අදහස් ඉදිරිපත් කළා. මේට සම්බන්ධ කර ගැනීමක් තියෙනවා. ඇත්තටම පිරමිඩ් සම්බන්ධව පිරමිඩ් ආකාරයේ කටයුත්තක් තමයි ඔවුන් කරලා තියෙන්නේ. ඔවුන් විසින් වෙනම මුදල් ආයෝජනය කිරීම සඳහා බදන ක්‍රිප්ටෝ කරන්සි සඳහා ලෝකේ ජනප්‍රිය වේදිකාවන් තියෙනවා. ඒ මුලින්ම ඔවුන් ඒවා ඒ වේදිකාවන් විදිහට හඳුනලා දීලා ඒ වගේම මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙන විට ශ්‍රී ලාංකික පුද්ගලයෙක් ඒ මුලින්ම සම්බන්ධ වෙන ඊට පස්සේ චීන ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක් මේට සම්බන්ධ වෙනවා. ඔවුන් දෙදෙනා රටින් පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තමයි අත්අඩංගුවට ගන්නේ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව. ඒ වගේම ඊට අදාළව ලංකාවේ තවත් තිදෙනෙක් මේ වෙනුවට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට අදාළව පැමිණිලි 130කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනුවට ඇවිල්ලා තියෙනවා. පුද්ගලයන් 8000කට වැඩි සංඛ්‍යාවක් මේ ජාලයට සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. මේ වංචා කරපු මුදල මේ 2020 පමණ ආරම්භ වෙන්නේ වංචා කරපු මුදල රුපියල් කෝටි 1400කට ආසන්න වගේ මුදලක් වෙනවා. සාමාන්‍යයෙන් ගණනය කරාම දැනට අනාවරණයලා තියෙන තොරතුරු 90 නමුත් ඉදිරියේදී ලැබෙන්න තියෙන පැමිණිලි 90 සමහරකට මේ තත්ත්වයන් වෙනස් වෙන්නට පුළුවන්. මේ වෙනකොට මේ විමර්ශනයේදී අතරම විමර්ශනයට අදාළව මේ වන විට මේ අපරාධ කරුවන් මුදල් බැර කිරීමට භාවිතා කරලා තියෙන ගිණුම් 20ක් මේ වෙනට අධිකරණ නියෝගමෙන් අත්‍රිටෝල තියෙනවා. ඒ වගේම අපරාධ මෙහෙයු ප්‍රධාන සැකකරුවන් නමින් ස්ථාපිත බැංකු ගිණුම් 15ක් මේ අපරාධ කරුවන්ගේ නමින් ස්ථාපිත කරපු බැංකු ගිණුම් 15ක් මහ අධිකරණය මගින් අත්‍රිටෝල තියෙනවා. මේ විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. මේට දැනට ආරම්භ වෙලා තියෙන පුද්ගලයෝ 11 දෙනෙකුගේ. ඒ වගේම ඔවුන් භාවිතා කරන මේ අපරාධ සඳහා භාවිතා කරලා දැයි විවිධ උපකරණ පරිගණක සහාය දේවලුත් අත්තරංගුර අරගෙන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් විසින් මේ නිර්මාණය කරන ලද යම් අපි කියනවා ඇප් එකක් කියලා. මේ ඇප්ලිකේෂන් එකක් පරිගණක මුදුකාංගයක් හරහා තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාදාමය පැහැදිලි කරනවා නම් ඒක විශාල ක්‍රියාදාමයක්. නමුත් මහජනතාවට දෙන තියෙන පණිවිඩය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ඇත්තටම මේ අවකාශයේ තියෙන දෙයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවට භාවිත කරන වචන තමයි ගුප්ත මුදල් කියන්නේ. වර්චුවල් කරන්සි. ඉතින් මේ වගේ මුදල් මේ අවකාශය තුල තියෙන දේවල් මේවා කොතනින්ද මේක ආරම්භ වෙන්නේ? කවුද මේකට සම්බන්ධ වෙන්නේ? මේවා එක සැරේට හඳුනා ගන්නට අපහසුයි. ඒවා සම්බන්ධව කටයුතු කිරීමේදී දැන් මහ ජනතාවට අවශ්‍ය නම් ඔවුන්ගේ තියෙන ඒ මුදල් ආයෝජනය කිරීම සඳහා නීත්‍යානුකූල ආයතන රාශියක් තියෙනවා. ඒවායේ සමහරලාට ලැබෙන මුදල වාසි අඩු වෙනට පුළුවන්. පොලිය අඩු වෙනට පුළුවන්. අඩු වුණාට ඒවා විශ්වාසවන්ත භාවයක් තියෙනවා. දැන් මෙවැනි නොදන්න මේවැනි මේ ජාවාරම් කරුවන් මුදල් ආයෝජනය කිරීම තුළ තියෙන සියලුම දේවල් නැති තමන්ගේ තියෙන මුදල් නැත්නම් වෙනත් දේපළ අහිමිලා යන්න පුළුවන්. මොකද දැන් මේ මොවුන් කරන උපක්‍රමය තමයි අවසානයේ දක්වාම ඔවුන් යම් දැන් අපිටම යම් කිසි මුදලක් මොවුන්ට මේ ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගැනීම සඳහා තැන්පත් කරා කියලා. ඒ තැන්පත් කරාට පස්සේ එහි ප්‍රතිලාභ ලබා ගන්න අවස්ථාව වෙනකොට ඔවුන් ටිකෙන් ටික ඒ ප්‍රතිලාභ මුලින්ම ගෙවන බව හඟවලා
අවසානය ඔවුන් තේරුම් ගන්නවා ද මේහා සමන තව සිදුවීමක්තින අවස ඒ සිදුවීම තියෙන්නේ ඔවුන් අවසානය තේරුම් ගන්නවා මේ පුද්ගලළඟ මෙච්චරයි මුදල් තියන්නේ දැන් ආයෝජන කරන්න පුළුවන් උපරි මුදල ආයෝජනය කරලා තියෙන්නේ ඉන් පසු ඔවුන් සම්බන්ධතාවය බිඳිනවා ඔවුන් සම්බන්ධතාවය බිඳිනවා සමහරවිට මුලින්ම ආයෝජන මුලික අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී හොඳින් මුදල් ගෙවීමක් සිද්ධ කරනවා එහෙම පෙන්නනවා මේ සල්ලි ක්‍රියේට් කරනවා කියලා පෙන්නනවා හැබැයි ඒක තමයි අවසානය අවසානේ දැන් ඔබ දන්නවා දැන් පෞගේ දවස්වල ඔය කොළඹ ලෝකල් මධ්‍යස්ථානයේ තිබුණු ඒ කාන්තාවට අදාළේ ජාවාරමේ වුණත් තිබුණේ මුලින්ම ඔවුන් එකවර දවස් කීපයකට පස්සේ විශාල ලාභයක් එක්ක මුදල් මුල් අවස්ථාවලද ලබා දෙනවා. ඒත් පුද්ගලෙක් විශ්වාස කරනවා මේක හොඳ ක්‍රමවේදයක් ආයෝජනය කරන්න කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි විචාර බුද්ධියකින් බැලුව තේරෙන දෙයක් තමයි මුදල් වලින් එක සැරේට එහෙම ලාභ උපයන ක්‍රමවේදයක් නැහැ නේ. එහෙමනම් මෙච්චර ව්‍යාපාර කරන්න මිනිස්සු මුදල් උපයන මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ නේ. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. නමුත් ඔවුන් ඉන්පසු එකවර සමහර පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ එකවර මුදල් ලබා දෙනවා. ලාභයත් එක්ක දීපු මුදලත් ලබා දෙනවා. තුන්වෙනි අවස්ථාවේ ඔහු සතු සියලු මුදල් එතනට දෙනවා. දුන්නට පස්සේ ආපහුගේ සම්බන්ධතාවය බිඳ වැටෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි